combination. දවසින් දවස ලංකාවේ ප්‍රසිද්ධම බස් රථ සමාගම ගැන කතා කරන අපි අදත් ගෙනාවා ලංකාවේ තවත් ප්‍රසිද්ධම බස් රථ සමාගමක තොරතුරු. ලංකාවේ ප්‍රසිද්ධම බස් රථ සමාගමක හිමිකරුවෙක් වන ඔහු අනෙක් අතට පොදුජන බස් රථ වෘත්තිගයන්ගේ සංගමේ ප්‍රධාන ලේකම් නිලන්ත සිසිර කුමාර මහතා. ඉතින් නිලන්ත සිසිර කුමාර මහතා අද සූදානම් ඔහුගේ බස් රථ සමාගම ගැන අපිට කියන්න. කොහොමද මේකට ආරාධනා කියන නම වැටෙන්නේ? ආරාධනා කියන නම හැදෙන්නේ මගේ තාත්තා පොඩි කාලේ මගේ ගෙදරට දාපු නමක් ආරාධනා කියලා. ඒ නමින් තමයි මේක මම අරගෙන යන්නේ. ඔබ බස් සමාගමේ ආරම්භක මාර්ගය මොකක්ද? 98 කල්මුණේ කොළඹ අම්පාර හරහා. නිලන්ත සිසිර කුමාර මහතා ප්‍රවාහන ශාස්ත්‍රයට සම්බන්ධ වෙන්නේ කොහොමද? මම එන්නේ 2008 විතර. එදා කටේ විතර මුලින්ම නේලන් බස් එකකින් තමයි මේ ක්ෂේත්‍රයට එන්නේ. ඒවි බස් එකක් විදියට. එමිලස් පිළ බස් එකක් විදියට. මේ වෙද්දි ඔබ සතුව බස් කීයක් තියෙනවද? මංගාවට 3ක් තියෙනවා. ඒ කියන්නේ නේලන් නම් දීලා තියෙන නේලන් මොකද ඒක බස් තමයි තියෙන්නේ මංගාව. දැන් මේ බස් ශේෂයේ ඉන්න ඕනම බස් හිමියෙක්ට ගැටලු තියෙනවා. සමහර අය මේ ගැටලු නිසා මේ ශේෂයෙන් අයින් වෙලා තියෙනවා. සමහර අය යන්න බලාගෙන ඉන්නවා. ඔබට මෙහෙම ගැටලු නැත්ද? මෙහෙම ශේෂයේ ගුණ ගොඩක් තියෙනවා. ඉතින් දහහන ඇත්තෝ තියෙනවා ගොඩක්. ඒක අපත් කාලක් සටහනේ ප්‍රශ්න තියෙනවා. ඒ කියන්නේ අපි මේ තියෙන කාලක් සටහනේ කාපත් නැති ප්‍රශ්න තියෙනවා. එතකොට මාර්ගයේ ටයිප් සම්බන්ධව ගැටලු තියෙනවා. එතකොට ඒ වගේ ගැටලු ඉතින් බොහොමයක් තියෙනවා. ඒ කියන්නේ හරි සර්විස් එකක් නැති. ඒ කියන්නේ ස්කෑන් පහසු බං වගේ. ඒ වගේ කියන්නේ බස් සේවයෙන් දෙන සේවයට මගියෙකුට දෙන්න පුළුවන් හරි සැදෙන සේවයක් අපයන්න බස් හිමියෙකුට අමාරුයි. ඒක නැති සර්විස් එකට බස් එකේ යන මගියෙකුට අපි දෙන සර්විස් එකට අපිට හරියට දී ගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. ඒ අධිකාරී වල තියෙන බලපෑම. පොදුජන බස් රථ වෘත්තිගයන්ගේ සංගමේ ප්‍රධාන ලේකම් විදියට ඔබ හිතන විදියට මේ ශාස්ත්‍රයේ වෙන්න ඕනි වෙනස්කම් මොනවද? මුලින්ම ඉතින් ඇත්තටම ලංකාවේ තියෙන මේ සර්විස් එක මෙට වැඩි වැඩි දියුණු වෙන්න ඕනි. ඒ කියන්නේ පැහැදිලිවම සේවා දෙකක් තිබුණා නම් ඇති. සාමාන්‍ය සේවයි සුපෝපෝවි සේවාවයි කියන දෙක. එතකොට මේ සුපලක්තර කියන සර්විස් එක ඇවිල්ලා ඇත්තටම මේ බස් හිමියෝ ඇති කරගත්ත කියන්නේ මේ රජයන් විසින් පාලනය කරපු මේ සේවාවක්. ඒක ඇත්තටම අපිත් අනුමත කරන්නේ. අපිත් ඒකට විරුද්ධව ඉන්නවා. අපිත් ඒවා මුලින්ම අධ්‍යයනය කරාට අපි ඒ ගැන සම්බන්ධයෙන් විරුද්ධව ඉන්නවා. මොකද බස් එකේ යන මගියාට ඒක ගැළපෙන්නේ නැහැ ඇත්තටම. සේවාවන් දෙකක් තිබුණත් හොඳයි කියන මතය තමයි තියෙන්නේ. දැන් මම කලින් කිව්වා වගේ ගොඩක් බස් හිමියෝ මේ ශිස්ත්‍රෙන් අයින් වෙලා. එහෙම වෙන්න එක හේතුවක් තමයි අවංක සේවකයෝ නැතිකම. ඔබට මෙහෙම ගැටලු නැද්ද? එහෙමයි. අවංක සේවකයන් කියලා ගත්තොත් ඉතින් මෙහෙමයි. බස් එකේ වැඩ කරන මගේ ඥාතිය දැම්මත් මගේ සහෝදරයෙක් දැම්මත් ඒ යන සංකල්පය නම් ගොඩනගෙනවාමයි. ඒක වෙනස් කරන්න බෑ කාටවත්. ඒක මේ සමාජයේ තියෙන හැදියාවත් එක්ක පොල්තු වෙච්ච දෙයක්. ඒ කියන්නේ දවසේ තමන්ගේ සේවයට සංගන වේතනයක් අරගෙන එයින් පැහැදිලිවට පත් වෙන්න බැරි කිසිසක් තමයි සාමාන්‍ය කොන්ත්‍ර සේවකයෝ කියන්නේ. ඒගොල්ලන්ට අර වැඩිපුර රුපියලක් හරි අරගෙන පස්සට ලැබෙන ආදායමේ වැඩිපුර හරි කියන එක ඒගොල්ලන් සාප්පුවට දාගන්න එක තමයි ඒගොල්ලන්ගේ වැක. නමුත් අපි ඒක වෙනස් කරන්න ඕනේ. දැන් නිලන්ත මහත්මයා මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ගොඩක් අය බස් රීදුරන්ට බනිනවා. රේස් යනවා. මහපාරේ විනයක් නැහැ. ඇත්ත. මෑතකදී මෙහෙම අනතුරක් වෙලා මගේ ජීවිත ගණනාවක් අපිට අහිමි වෙනවා. මේකට වග කියන්න ඕනි කවුද? ප්‍රාතිය දෙමිට වරදක් තියෙනවා පැහැදිලිවම. එතන මම දකින දේ තමයි නිසි නියාමනයක් නැතිකම පැහැදිලිවම. අපේ රටේ තියෙන බස් ව්‍යාපාරයේ පැහැදිලිම ප්‍රධානම දේ තමයි විනයක් නැතිකම. ඒ විනයක් නැතිකමට හේතුව තමයි නියාමනයක් නැතිකම. ඒ කියන්නේ අපේ රටේ නියාමන ආයතනයක් තියෙනවා. ඉතින් යන්නත් පස්සේ පළාත් අධිකාරි මාසින් නියාමනය වෙනවා කියනවා. එතකොට ඒ වගේ කිසි හරි නියාමනයක් කියන්නේ නියාමන ආයතනයක් ඒ වචනයේ සීමා මිච්ච අවස්ථා තමයි ගොඩක් තියෙන්නේ. ඒ වගේ මේක වැඩි පොඩ්ඩක් අර
බස් හිමියෙකුට බස් රියදුරෙකුට කොන්ත්‍රාත්තරයකට දැන විදිහ ඉදියාස් කරනවා නම් මම හිතන්නේ මේට වැඩිය රියනතුරු බලක් පාව ගන්න පුළුවන්. මොකද දැන් පහුගිය දවසක සිදුවිච්ච ලුහුබල බස් රිය අනුතර වුණත් පැහැදිලිවම හරි නියාමනයක් නැහැ ඇත්තටම. ඒක මම හිතන්නේ ඔය වැඩිය මේ ප්‍රධානම දේ තමයි ඒකාබද්ධ කාලසටහන කියන එක. මේ රටේ ගොඩාක් අනතුරු වෙන්න හේතුව තියෙන්නේ රියදුරන් අතර තරගයක් ඇති වෙන්නේ. ඒ හැමදයක් මේතකොට සල්ලි පස්සේ හඳා යන හැකියාවක් ඇති වෙන්නේ මේ ඒකාබද්ධ කාලසටහන ක්‍රියාත්මක වන විදිහට සම්බන්ධ. ඒක ගැන විශේෂ අවධානය යොමු කරනවා රටේ තියෙන මේට වැඩිය මම හිතන්නේ රියදුරු 99ක් වගේ අවම කරගන්න පුළුවන්. ඔබේ සමාගම ගුණාත්මක සේවයක් මගියට ලබා දෙනවද? මට සරලන විදිහට මගේ උත්සාහය මට දෙන්න පුළුවන් උපරිම සේවාවක් මගේ බස් ව්‍යාපාරයේදී මම ඇති කරලා තියෙනවා. ඒක සාමාන්‍යයෙන් බලා ගන්න පුළුවන් මේ කොවිඩ් වසංගත කාලේ වුණත් මගේ බස් එකේ සම්පූර්ණම ඒ ක්‍රියාකලාපේ ඒ විදිහටම සිද්ධ වුණා. දැනටත් මේ මොහොතේ මේ හැම දෙයක්ම ඒ විදිහටම තියෙනවා. ඒ කියන්නේ බස් එකේ සම්පූර්ණ මේ පෝරු ප්‍රදර්ශනය කරලා එතකොට ඒගොල්ලන්ට සැනිටයිසර් භාවිතා කරන්න ඒව හැම දෙයක්ම තියෙන අදනත් ඒ බස් එකේ දේවල් තියෙනවා. එතකොට ඒගොල්ලන්ට බාකෝඩ් එකක් වෙනම ගහලා ඒ හැම දෙයක්ම තියෙනවා. මට අදහසක් තියෙනවා පර්මිට් එකක් අරන් පාරට බස් එකක් දාන්න. මේ බස් එකට පාඩුවේ දුවන්න වාතාවරණයක් ලංකාවේ තියෙනවද? මෙහෙමයි. ඒක දුවන්න කියන්නේ මෙහෙමයි. කාගේ බස් එකකට බලපෑමක් නැහැ. නමුත් ඒක නිසි නියාමනයක් වියදම මාර මුලින් කිව්වේ ඒකයි. ඒ නිසි නියාමනයක් තියෙනවා නම් අපිට පුළුවන්. අපි කියමුකෝ දැන් දුරගමන් සේවා බස් එකක් නගින්ගේ අවශ්‍යතාවය පරිදි අරගෙන තවත් බස් හිමියෙකුටවත් තව වෙනත් පුද්ගලයෙකුට හරි අවහිරයක් නොවන විදිහට ඒ සේවාව පවත්වාගෙන යන්න පුළුවන් නම් මම හිතනවා ඒක සාර්ථක වෙයි කියලා. ඔබ ප්‍රවාහන ශේෂ්ත්‍රය ගැන කලකිරීමෙන්ද? මම බොහොම ආසාවෙන් මේ ව්‍යාපාරය කරගෙන යන්නේ. නමුත් යම් යම් අවස්ථාවලදී කලකිරෙනවා. යම් යම් ආයතනවල සහ එතකොට රටේ තියෙන යම් යම් අවස්ථාවලදී තියෙන නීති පද්ධති අනුව. අවසාන වශයෙන් ඔබේ අනාගත බලාපොරොත්තු මොනවද? රටේ ඉන්න සමස්ත මගේ ජනතාවටම මගේ සේවය හරි විදිහට දෙන්නේ. කියන්නේ මේ තියෙන සර්විස් එකට වැඩි තව ගුණාත්මක සර්විස් එකක් මම මේ ව්‍යාපාරය කරන කල ගුණාත්මක සර්විස් එකක් දෙන්න තමයි මගේ බලාපොරොත්තුව තියෙන්නේ.